සුබදවසක් මම විශේෂඥ වෛද්‍ය දිලුක් සේනාධිර ප්‍රසවහා නාර්වේද විශේෂඥ වෛද්‍ය අපේ කාර්ය බහුල ජීවන රටාවත් එක්ක අපේ යහපත් සෞඛ්‍ය පුරුදු අමතක වෙන්නේ තියෙන පුළුවන්. ඉතින් ගර්භණීභාවයට පත් වෙනකොට අවමේ මාස 3කට කලින්වත් තමගේ ශරීරය යහපත් දරුවෙක් බිහි කර ගැනීම සඳහා සූදානම් කරලා තබා ගැනීම අතිශය වැදගත් කාරණාවක්. ශරීර ස්කන්ධ දර්ශකයේ නැත්නම් BMI එකේ අපි හැමදාම කතා කරන මාතෘකාවක්. නිවැරදි BMI එකගේ නැත්නම් සෞඛ්‍ය සම්පන්න ශරීර ස්කන්ධ දර්ශකය කියලා කියන්නේ 18ත් 25ත් අතර range එකකට. ඔබේ ශරීරයේ බර අඩු මට්ටමේ කාන්තාවක් නම් 18ට වඩා අඩුයි නම් අන්න ඒ අවස්ථාවේදී සමහර වෙලාවට විජින්ද මෝචන ක්‍රියාවලිය නිසි පරිදි සිද්ධ නොවෙන්න පුළුවන්. දරුවෙක් පිළිසිඳ ගැනීම හැකියාව අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවෙක් පිළිසිඳ ගත්තත් අඩු දර උපත් කාලයට කලින් වෙන ප්‍රීටර්ම් ඩෙලිවරිස් ඔන්න වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඔකේ අනිත් පැත්ත තමයි ඔබ අධිබර කාණ්ඩේ නම් ස්ථූලතාවය කියන කාණ්ඩයෙන් ඉන්න කෙනෙක් නම් ඔබේ BMI අගේ 25ට වඩා වැඩි නම් ඔන්න ඔය අවස්ථාවේදී ඔබේ කායික රෝග වැළඳීමේ අවධානය වැඩියාව ඉතර පීඩනය කාලයට කලින් දර උපත් සිද්ධ වීම මල දර උපත් සිද්ධ වීම ඊට අමතරව සිසේරියන් සෙක්ෂන්ස් එහෙම නැත්නම් සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීම දරුවෙක් සාමාන්‍ය විදිහට ජනල් ඩෙලිවරිකින් දී කරගැනීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ශරීර ස්කන්ධ දර්ශකයේ නිසි ලෙස පවත්වා ගැනීම දරුවෙක් පිළිසිඳ ගැනීමට කලින් කළ හැකි නම් අතිශය වැදගත් ක්‍රියාවක්. කොහොමද ඕක කරන්නේ? අපිට තියෙන විදි දෙකක් විතරයි. එකක් තමයි ව්‍යායාම. අනික එක තමයි නිවැරදි ආහාර රටාව. ව්‍යායාම ගත්තහම ගර්භණීභාවයට සූදානම් වෙනකොට අවම වශයෙන් දවසට විනාඩි 40ක්වත් අපි කියන කාඩියෝ එක්සර්සයිසස් එහෙම නැත්නම් කැලරි දහනය සම්බන්ධ එක්සර්සයිසස් වලට ව්‍යායාම වලට යොමු වීම අතිශය වැදගත්. ඊගව කාරණාව තමයි ආහාර රටාව. කොහොමද අපි මේක හදාගන්නේ? ඔබ අධිබර කාණ්ඩයේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ සීනි අධික ආහාරවල කුරු වෙලා ඉන්නව නම් තෙල් අධික ආහාරවල කුරු වෙලා ඉන්නව නම් ඔබ ලුණු අධික ආහාරවල කුරු වෙලා ඉන්නව නම් අධික ලෙස පිෂ්ඨයට බැහැ වෙලා ඉන්න කෙනෙක් නම් මේ වගේ අයින් වෙලා විටමින ඛනිජ ලබන ප්‍රෝටීන නිසි ප්‍රමාණයෙන් තියෙන ස්වභාවික සමබල ආහාර වේල පුහුණුවීම ඉතාම වැදගත්. මේ ව්‍යායාම සහ ආහාර රටාව කාන්ත පාර්ශ්වයට විතරක් නෙමෙයි පුරුෂ පාර්ශ්වයට එකසේ වැදගත්. ඒක හේතුව තමයි ඔබේ ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිද්ධ වෙන පටන් අරන් හෝමෝන් ක්‍රියාකාරීත්වය සමතුලිත වෙන පටන් අරන් ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය පහසු වෙලා පහසුවෙන් දරු පිළිසිඳ ගැනීමකට මේක බෙහෙවින් උදව් වේවි. ඊගවට අපි නිතර කතා කරන මාතෘකාවක් තමයි දුම්බීම මදිසාර භාවිතාව සහ අධික කැෆේන් භාවිතය. ඔතනින් දුම්බීම සහ මදිසාර භාවිතාව අපි හැමතිස්සෙම කියනවා දුවන් තරම් අවම කරන්න නැත්නම් සම්පූර්ණයෙන් නවත්තලා දාන්න කියලා. ඒකට හේතුව තමයි දුම්බීම කිසිම ලෙසකින්වත් ගර්භණී කාලයට වාසිදායක අවස්ථාවක් වෙන්නේ නැහැ. ඊගවදී තමයි කැෆේන් භාවිතා. ඔබ අධික ලෙස කෝපි පානය ටැබ්බැහි වෙලා ඉන්නවා නම් දවසකට කෝප්පයක් දෙකක් කමන්නේ නැහැ. නමුත් විශාල වශයෙන් මේ වගේ දේවල් වලට ශරීරය පුරුදු විදිහට ඇඹෙහි වෙලා ඉන්නවා නම් මේ වගේ නිලියට ඇවිල්ලා ගර්භණී කාලේ සූදානම් වෙනක ඉතාම වැදගත් ක්‍රියාවක්. තව දෙයක් තමයි අපි නිතර කතා කරන ෆෝලික් ඇසිඩ්. ෆෝලික් ආම්ල. ඇයි මේක මෙච්චර වැදගත්? ඇයි මේක නිතර මාතෘකාවකට පත් වෙන්නේ? මේක තමයි අපිට තියෙන සරලම ක්‍රම. බබාගේ මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිතව සිද්ධ වෙන අක්‍රමවත් පිහිටීම් අපේ උඩු තුල සම්බන්ධ ඇති වෙන අසාමාන්‍යතා. මෙන්න මේ වගේ දේවල් නවත්වා ගන්න ෆෝලික් ආම්ලය අඩුම තරමින් මාසයක් එකක් හෝ මාස 3කට පෙර සිට අවමය ප්‍රෙග්නන්සිකේ පළවෙනි සති 12 ඇතුළත ලබා ගැනීම අතිශය වැදගත්. ඔබ ගර්භිණී කාලයේදී අපේ දවසකට අවශ්‍ය ප්‍රමාණය ගොඩක් වෙලාවට මයික්‍රෝග්‍රෑම් 400ක් විතර වෙන්නේ. හැබැයි මේ අපේ ඖෂධ සල්වල තියෙන පෙත්ත මිලිග්‍රෑම් 1 මේක ප්‍රමාණවත්. මේ ප්‍රමාණය බෙහෙවින්ම ප්‍රමාණවත් අපේ සාමාන්‍ය ගර්භණී අවස්ථාවකට. හැබැයි සමහර අවස්ථාවලදී ඔබ දැකලා ඇති ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනවා මිලිග්‍රෑම් 5 පෙත්තක් ලබා ගන්න කියලා. ඇයි ඒ? ඔබ අධි අවධානමක් ඉන්නවා නම් උදාහරණයක් විදිහට ඔබ කලින් දියවැඩියාවෙන් තිබුණාවක් නම් එසේ නැත්නම් ඔබට කලින් අසාමාන්‍ය සහිත දරුවෙක් ලැබිලා තියෙනවා නම් නැත්නම් ඔබේ පාලුවෙකින් කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔබ ෆෝලික් ආම්ලය අවශෝෂණය වෙන එක නමත්වන ඖෂධ වර්ග භාවිත කරනවා නම් අපි හිතමු ඇන්ටි එපිලෙප්ටික්ස් ඒ කියන්නේ අපි අපස්මාර තත්ත්වයට භාවිත කරන රෝග තත්ත්ව ඖෂධ වර්ග විශාදය සඳහා භාවිත කරන ඖෂධ වර්ග මෙන්න මේ ඖෂධ පාවිච්චි කරනවා නම් ඔබේ වෛද්‍යවරයා ඔබට නිර්දේශ කරાવી ෆෝලික් පෙති පහක් ලබා ගන්න කියලා. අවසාන වශයෙන් නැවත කතා කරොත් තව අපිට නිතර අමතක දෙයක් තමයි අපේ ගෙදර ඉන්න අනෙක් සමාජිකයෝ සුරතල් සත්තු.
මෙන්න මේගොල්ලෝ හින්දා අපේ ගර්භණීභාවයට ප්‍රශ්න ඇති වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම ඔබේ ගෙදර කූසෙ ඉන්නවා නම් බල්ලෝ ඉන්නවා ඔයගොල්ලෝ හිටින කාමරවලට මේගොල්ලෝ එනවා නම් මෙන්න මේගොල්ලෝ ඇතුළේ ආසාදන තත්ත්වෙින්ම සමහර වෙලාවට බබාට හානි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ටොක්සොප්ලාස්මෝසිස් කියන කූසන්ගෙන් ආසාදන රෝග තත්ත්වය, පටපන රෝග නෙවෙයි මේ නිසා ගර්භණී කාලට සහ ලදරුවට හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන අවධානයෙන් ඉන්න එක ඔබ නිතර මේගොල්ලෝගේ බහිස්රාවි ද්‍රව්‍යවලට නිරාවරණය වෙනවා නම් ඔබ නිතර කිවතු වගාවල් යෙදෙන කෙනෙක් නම් මේ වගේ පුළුවන් නම් ඈත් වෙන්න නැත්නම් අවමයක් ලෙසම පාවිච්චි කරන්න මෙන්න මේ දේවල් ඔබට නිරෝගී දරුවෙක් ලබා ගැනීමට බෙහෙත් උපකාරී වේවි.